නිරෝගිමත් දවසක් වේවා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස් YouTube channel එකට. ඉතින් ඔයාලට පේනවා රසම රස කෑමක් තමයි තියෙන්නේ. මේක කනකොට මට හිතුණේ අනිත් හැමෝමත් ජීවිතේ එක පාරක් හරි මේක හදලා කන්න ඕනේ. ඔයාලගේ බබාලට හදලා දෙන්න. ඉතින් කට දන්නෙත් නැහැ. පොඩි අය ගොඩාක් කැමති වෙයි. ඒ වගේම තමයි මේක ගුණයි. ඉතින් ඔයාලට මේක වැඩට අරයන්න උදේ පාන්දර ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔක්කොම වැඩවලට විනාඩි 15ක් 20ක් වගේ තමයි යන්නේ. ඒ වගේම දවසේ මහන්සි වෙලා වැඩ ඇරලා ගෙදර ආවොහම රැට කන්න මේ වගේ දෙයක් ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. බබාලගේ කෑම පෙට්ටියට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආසාවෙන් කනවා. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. හදන විදිය කියා දෙන්න කලින් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේකට මම අද චීස් එකතු කර ගන්නවා. මේක චීස් නැතුවත් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සල්ලි තියෙනවා නම් මොසරෙල්ලා චීස් ග්‍රෑම් 50ක් 100ක් ගෙනල්ලා මේකට දාලා හදන්න. හරිම රසයි. මම මේ බෝල් එකට පිටිකෝප්ප දෙකක් ගන්නවා. පාන් පිටි තමයි ගන්නෙ. පාන් පිටි ටික මම මේ විදිහට හලා ගන්නවා. ඊට පස්සේ මම ලුණු තේ හැඳි එකක් එකතු කර ගන්නවා. ලුණු ටික මම හැඳකින් කලවම් කරනවා. ඊට පස්සේ මම මද රසනේ උණු වතුර අඳුකෝප්පෙන් එකක් එකතු කර ගන්නවා. ඉතින් පොඩ පොඩ දාලා තමයි අනාගන්නේ. ඒ වුණාට මේ අඳුකෝප්පෙන් එකම අපිට දා ගන්න පුළුවන්. ඔයාලගේ පිටිවලට අල්ලන වතුර ප්‍රමාණය අනුව ඩෝ එක ටිකක් දියුණුත් එහෙම ඔයාලට තව පිටි ටිකක් මේකට දා ගන්න පුළුවන්. මුලින්ම මම ස්පැචුලා එකෙන් මේ විදිහට පිටි ටික කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම මේක අතින් අනන්න පටන් ගන්නවා. ඉතින් ඩෝ එක මහන්සි වෙන්නේ නැතුව අනා ගන්න නම් ඩෝ එක ටිකක් අතේ ඇලුනට වතුර චුට්ටක් වැඩි කරලා අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒකේ පදම පිටි චුට්ටක් ඉහලා හදන්න පුළුවන්. අපේ අතවලට මහන්සියක් නැතුව ඩෝ එක හොඳට අනා ගන්න පුළුවන් එතකොට. ඉතින් මම මේ විදිහට ඩෝ එක අනා ගන්නවා. අතේ ඇලි ඇලි විනාඩි 2යි මම මේ ඩෝ එක අනාගත්තේ. ඊට පස්සේ මේ ඔයාලට පේනවා ඇති මම එක ගුලියකට ඩෝ එක අරගෙන තියනවා. ඉතින් ඔයාලගේ අත ඇලුනොත් ඔයාලා පිටි චුට්ටක් ඉහලා මේ වගේ එක ගුලියකට ගන්න. මෙහෙම ගත්තාට පස්සෙත් ඔයාලා විනාඩි 2ක් විතරයි මේ ඩෝ එක අනන්න ඕනේ. ඉතින් දවසම ගෙදර වැඩ ටික කරලා ඔයාට මේ වගේ ලේසියට ඩෝ එකක් අනා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලොකු සහනයක් වෙනවා. ඒකයි මම ඔයාලට මේ විදිහ කියලා දුන්නේ. ඊට පස්සේ මම මේ ඩෝ එක මේ විදිහට බෝල් එකට දාලා රෙද්දකින් වහනවා. තෙතරෙද්දක් නෙවෙයි. සාමාන්‍ය කිචන් ටවල් එකකින් තමයි වැහුවේ. වහලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. ඉතින් ඒ විනාඩි 10ට මෙතන ලෑස්ති කරගන්න දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික ලෑස්ති කරගත්තා. පාන් පිටි ටිකක් අරගෙන තියෙනවා වෙනමම බෝල් එකකට. ඒ වගේම මම මොසරෙල්ලා චීස් ක්‍රෑම් 50ක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ළඟ මොසරෙල්ලා චීස් නැත්තම් ඔයාලට මේක චීස් දාන්න නැතුව හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන දිය කරගත්තු බටර් ග්‍රෑම් 50ක් විතර අරගෙන තියෙනවා. ඉතින් බටර් නැති කෙනෙකුට මාගරින් මේ වගේ දිය කරලා ගා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ගිත්තෙල් ගා ගන්නත් පුළුවන්. මේ ඔක්කොම ඔයාලට නැත්තම් පොල් තෙල් ටිකක් ගා ගන්නත් පුළුවන්. ඒ වුණාට හරිම රස එන්නේ බටර් ගෑවහම. ලූණු කොළ ටිකක් ලියලා අරගෙන තියෙනවා. ඔන්න දැන් විනාඩි 10ක් ඉවරයි. ඩෝ ෂීට් එක උඩට මම පාන් පිටි ටිකක් ඉහා ගන්නවා. ඊට පස්සේ මම මේ ඩෝ එක අරගෙන ඩෝ ෂීට් එක උඩට දාලා මේක කෑලි වලට කපා ගන්න යන්නේ. කෑලි 6ක් හෝ 7ක් ඔයාලට පහසු ගානක් කපා ගන්න. ඊට වඩා වැඩි කෑලි ගානක් කපන්න යන්න එපා. එතකොට ඔයාලා හදන චීස් පරාට එක ගොඩාක් පොඩි වෙනවා. මේ ප්‍රමාණය මම ගන්නෙ 3 දෙනෙකුට කන්න. ඉතින් ඔයාලා ගෙදර ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා නම් ඔයාලට මේ ප්‍රමාණය දෙගුණයක් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඔක්කොම කපා ගත්තා. ඊට පස්සේ මේක ඩෝකින් කෑල කෑල අරගෙන මේ වගේ බෝලයක් හදලා තියන්න ඕනේ. හදන හදන එක ඔයාලා මේ විදිහට කිචන් ටවල් එකක් යටින් තියාගන්න. නැත්නම් එහෙම මේ ඩෝ එක වේලෙනවා. ඉතින් මේ විදිහට ඔක්කොම ටික හදාගෙන ඉවරයි.
බෝලයක් විදිහට හදලා තිබ්බ පළවෙනි බෝලේ අරගෙන තමයි මම තුනී කරන්න හදන්නේ. මේක මෙන්න මේ වගේ දිග හැඩයට කොටු හැඩයට තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ මේක රුඩින් හොඳට බටර් ටිකක් ගා ගන්න ඕනේ. බටර් ටික මේ විදිහට ඔයාලා වීඩියෝ එකේ බලාගෙන ගා ගන්න. ඊට පස්සේ මම මේකට ලුණු කොළ දා ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති ප්‍රමාණයක් ලුණු කොළ දා ගන්න පුළුවන්. තියෙනවා නම් තව වැඩිපුර දා ගන්න. ඊට පස්සේ මම මේ රොටිය දෙපැත්තෙන් නවනවා. ඉතින් මම මෙහෙම එක පැත්තක් නවලා ඊට පස්සේ අනිත් නමපු නැති පැත්තේ කොන මේ නමපු පැත්තේ කොනට ගන්නවා. හොඳට බලා ගන්න. ඊට පස්සේ මේකේ උඩ පැත්තට මම ආයෙත් බටර් ටිකක් දා ගන්නවා. ඊට පස්සෙත් මම ආයෙ දෙපැත්තෙන් අරගෙන එක පැත්තක් නවලා ඊට පස්සේ අනිත් පැත්තේ නවපු කෙරවලටම අනිත් පැත්තේ කොන අරගෙන එනවා. ඉතින් මේ හදන හදන එකත් මම කිචන් ටවල් එකේ යටින්ම තමයි තියාගන්නේ. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. ඒකට නම් මම චීස් දා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම තුනී කරගත්තා. මේක මම හොඳටම තුනී කරගත්තා. ඒ කියන්නේ ටිකක්වත් මහතට තිබ්බේ නැහැ. හොඳටම තුනී කරගන්න. හැඩේ පොඩ්ඩක් එහෙම එහෙම වුණාට කමක් නැහැ. මේක අපිට ලස්සනට නවා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ බටර් ගා ගන්නවා. මීළඟට මම ලූණු කොළක් දාගත්තා. ඊළඟට මම චීස් දාගන්නවා. මොසරෙල්ලා චීස් තමයි දාගන්නේ. ඉතින් වීඩියෝ එකේ බලාගන්න මේ පේන විදිහට නවන්න. නැවුවට පස්සේ ඒක උඩට බටර් ටිකක් ගන්න ඕනේ. බටර් ගාලා ආයෙත් නවන්න ඕනේ. මේ විදිහට මම ඔක්කොම ටික නවාගෙන කිචන් ටවල් එක යටින්ම තියාගත්තා. ඉතින් දැන් මම එකක් පෙන්නන්නම් ඊළඟට මොකද්ද කරන්න කියලා. මේ වගේ අපි එකක් ගන්න ඕනේ. එකක් ගන්නකොට ඉස්සලා පළවෙනිටම හදලා තිබ්බ එක ගන්න. ඊට පස්සේ රෝලින් පින් එක අරගෙන මේක යන්තම් තද කරලා ටිකක් තුනී කරගන්න. ගොඩාක් තද කරලා තුනී කරගන්න එපා. ඊට පස්සේ ඔයාලා ළඟ තියෙන පහසු මේ වගේ දෙකින් එහෙම නැත්නම් හැන්දකින් මේක කොටු හැඩය ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම ටික මං හදාගත්තා. ඊට පස්සේ මේක ඔයාලට පුච්ච ගන්න හැටිත් කියලා දෙන්නම්. ගින්දර සාමාන්‍යයෙන් අඩු ගින්දරේ තියා ගන්න. අඩු ගින්දරේ එක පැත්තක් විනාඩි 3ක් විතර ඔයාලා පුච්ච ගන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 2 3කට පස්සේ මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඒ පැත්තත් මම විනාඩි 2ක් 3ක් විතරයි තියලා තියන්නේ. ඊට පස්සේ මම ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ බලන්න හරීම ලස්සනට රස පාටට තියෙනවා. මේ කඩලා පෙන්නන වෙලාවේ මේක ගොඩාක් රසනේ. ඔයාලට පේනවා ඇති මේක චීස් එහෙම හොඳට ඇදිලා එනවා. ඉතින් මම කියනවා ඔයාලටත් මේක එකපාරක් හරි හදලා බලන්න කියලා. හරිම රසයි. ඒ වගේම පුංචි කෑම කඩයක් කරන කෙනෙකුටත් මේ වගේ අලුත් දෙයක් අනිත් අයට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මිලක් නියම කරන්න පුළුවන් නම් මේ වගේ වෙනස් දේවල් හඳුන්වලා දෙන්න. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාටත් වාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා. වාසනාවන්ත දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ චීස් රොටියක් හදාගන්න විදිහ. අවන් එකක් ඕනේ නැහැ. පාම් බනිස් වගේම හොඳට පිම්බෙන්න හදන්න පුළුවන්. පිටිග්‍රෑම් 450කින් ගෙදර 4-5 දිනකටම හොඳට බඩ පිරෙන කන්න හදාගන්න පුළුවන් රොටියක් තමයි මේක. හදලා දවස් 3ක් විතර ෆ්‍රිජ් එකේ දාගන්නත් පුළුවන්. ඕන වෙන වෙලාවට රත් කරලා අරගෙන කන්න පුළුවන්. මේ බලන්නකෝ රසම රසට ඔයාලට මේ රොටිය කන්න පුළුවන්. චීස් රසට කන්න පුළුවන්. චීස් නැති අයට නිකන් හදාගන්නත් පුළුවන්.
මේ බෝල් එකට මම මද රස්නේ උණු වතුර මිලිලීටර 150ක් දා ගන්නවා. ඊට පස්සේ මම ඊස්ට් වලින් තේ හැඳි දෙකක් දා ගන්නවා. ඊස්ට් ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 6ක්. මෙන්න මේ જાතිය පැකට් කරපු ඊස්ට් වලින් තමයි ගත්තේ. ඔයාලා ඊස්ට් ගන්නවා නම් අලුත් ඊස්ට් ගන්න. මම දැන් සීනි තේ හැඳි දෙකක් එකතු කරලා මේ ටික හොඳට දිය කරනවා. සීනි ටික දිය වෙනකන් දිය කරන්න. ඉතින් ඔයාලා වතුර ගන්නකොට ඇඟිල්ල දාන්න පුළුවන් මද රස්නේ ගන්න. ගොඩාක් රස්නේට දැම්මොත් එහෙම ඊස්ට් එක පිපෙන්නේ නැහැ. මීළඟට මේක විනාඩි 10ක් තියලා තියන්න ඕනේ. විනාඩි 10ක් තිබ්බට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටිකක් පිපිලා පේනවා. ඒ වෙලාවට මම මද රස්නේ කිරි මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. ටිකක් මද රස්නේ මිරිකපු පොල් කිරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. පොල් තෙල් තේ හැඳි 3ක් දාලා කලවම් කරගන්නවා. මීළඟට පාන් පිටි එකතු කරගන්න යන්නේ. පාන් පිටි අඬු කෝප්පෙන් 3ක් එකතු කරගන්නවා. මෙසනින් කප් තියන අය මෙසනින් කප් එකෙන් 3ක් එකතු කරගන්න. පිටි ගන්නකොට කප් එකට තද කරලා ගන්න එපා. සාමාන්‍ය විදිහට අරගන්න. පාන් පිටි ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 450ක් අරගන්න. පිටි ටික අනිවාර්යෙන්ම හලා ගන්න. එක අඬු කෝප්පෙක හෝ මෙසනින් කප් එකකට පාන් පිටි ග්‍රෑම් 150ක් අල්ලනවා. පාන් පිටි ටික හලාගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට ස්පැචුලා එකෙන් ටිකක් කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගත්තාම අතින් අනන්න ලේසි. බය නැතුව අනන්න පටන් ගන්න. පිටි මිශ්‍රණය දිය වුණොත් එහෙම අපිට තව පාන් පිටි ටිකක් එකතු කරලා මේකේ පදම හදාගන්න පුළුවන්. පිටි මෝලිය ටිකක් දියයි වගේ මම තව පාන් පිටි මේස හැඳි එකක් එකතු කරලා අනන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ අතේ ඇලෙන ගතියක් එහෙම නැත්නම් දිය ගතියක් අතට ආවොත් එහෙම අනිවාර්යෙන් පාන් පිටි චුට්ටක් එකතු කරලා අනන්න පටන් ගන්න. මේ පිටි මෝලිය පණ දාගෙන පදම් කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට අල්ලෙන් තද කර කර විනාඩි 5ක් විතර මේ බෝල් එකේම අනානා තියාගන්න. එතකොට ඔයාලට ටිකක් මෙලෙක් ඩෝ එකක් ගන්න පුළුවන්. මම දැන් පිටි මෝලිය වටේට පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඩෝ එක වේලෙන නිසා මේක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ තෙතරෙදි කැල්ලෙන් වහලා මම විනාඩි 20ක් විතර තියලා තියෙනවා. අනිවාර්යම මගේ අනිත් දේවල් ටික ලෑස්ති කරගන්නකොට මේ ඩෝ එක පිපිලා තියෙනවා. ඔයාලා ඉන්නේ සීතල රටක නම් අවන් එක අන්තිමටම අඩු කරලා විනාඩි 2ක් රත් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවන් එක ඕෆ් කරලා පිටි මෝලිය ඒක ඇතුළට දාලා තියන්න. විනාඩි 10-15කින් ඔයාලට මේ ඩෝ එක හොඳට පිපිලා ගන්න පුළුවන්. සුදු ලුණු ගෙඩියක්ම සුද්ධ කරලා අරගත්තා. ඒක මම හොඳට වංගෙඩිය තලා ගන්නවා. තලාගත්ත සුදු ලුණු ටික මම වෙනමම බෝල් එකකට දාගන්නවා. ඊළඟට මම අරගෙන තියෙනවා ලූණු කොළ. ලූණු ගස් 3ක් විතර තමයි අරගෙන තියෙන්නේ. මේක හීනියට ලියා ගන්නවා. මේකට එකතු කරගන්න හැම එළවලුවක්ම ඔයාලා හොඳට සෝදලා වතුර ගසලා අරගන්න. ලියාගත්තු ලූණු කොළ ටික සුදු ලුණු දාගත්තු බෝල් එකටම දාගන්නවා. මාළු මිරිස් කරල් 3ක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති මිරිස් జాතියක් ගන්න පුළුවන් සැරණැති එකක්. මේකෙන් දෙකක් ඇති වගේ හිතෙනවා. එකක් අරන් තියෙනවා. මේ ටික හීනියටම ලියා ගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ වගේම මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්නවා. මේ ටිකත් මම හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේකට ඔයාලට තව කැමති එළවලු එකතු කරගන්න පුළුවන්. කැරට් එකතු කරගන්න පුළුවන්. ලුණු ගෙඩියක් චොප් කරලා එකතු කරගන්න පුළුවන්. මේ තියෙන විනාඩි 20කින් විතර ඩෝ එක බලන් දෙක ඩබල් සයිස් වෙලා තියෙනවා. මම මේ වෙලාවේදී ඩෝ එකේ තියෙන හුලං අයින් කරලා ඊට පස්සේ ඩෝ ෂීට් එක උඩට දාගන්නවා. පිටි ටිකක් ඉහළ තමයි දාගන්නේ. මේක බම් දැන් මේ හැඩයට හදා ගන්නවා. කෑලි 10කට කපා ගන්න තමයි හදන්නේ.
මෙන්න මේ විදිහට කෑලි 10කට කපා ගත්තා. ඊට පස්සේ මම මේකෙන් කොටසක් අරගෙන බෝලයක් හදලා වෙනම ලෑල්ලක් උඩින් තියනවා. ඒ ලෑල්ල උඩටත් පිටි ඉහලා තමයි තියාගන්නේ. වීඩියෝ එකේ මම පැහැදිලිවම පෙන්නනවා කොහොමද පිටි බෝල හදාගන්න කියලා. ඒ විදිහට බලාගෙන කරන්න. ලෑල්ල උඩින් තියාගත්තු පිටි බෝල 10ත් අනිවාර්යයෙන්ම තෙතර දිගෑලෙන් වහලා තියන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ පිටි බෝල ටික විනාඩි 5ක් විතර වහලා තිබ්බොත් හොඳට ඔයාලට ලේසියට තුනි කරගන්න පුළුවන්. හදිස්සියේ හැදුවොත් එහෙම රොටි ටික ඇකිලෙනවා. ඒ හින්දා විනාඩි 5ක් 10ක් තියලම ගන්න. විනාඩි 10කට පස්සේ එක පිටි බෝලයක් අරගෙන මම මේ විදිහට තුනී කරගන්නවා. රෝලින් පින් එක ගොඩක් තද කරලා නෙවෙයි තුනී කරන්නේ, සාමාන්‍ය සැහැල්ලුවට තියාගෙන. රොටිය රෝලින් පින් එකේ ඇලෙන්නේ නැති වෙන්න පිටි ටිකක් ඉහලා ගන්න දෙපැත්තටම. මම දැන් රොටිය මැද්දට ලුණු කොළ මිශ්‍රණයෙන් මේ සැන්දේ එක හමාරක් විතර දාගන්නවා. ඊට පස්සේ මොසරෙල්ලා චීස් ටිකක් දාගන්නවා. මීළඟට මේ විදිහට රොටිය වටෙන් එකට එකතු කරලා ඊට පස්සේ හොඳට සීල් කරගන්න ඕනේ. ආයෙත් පාර රොටිය අතින් පොඩ්ඩක් තුනී කරලා ඊට පස්සේ රෝලින් පින් එකෙන් බුරුලට තියලා ටිකක් තුනී කරගන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම ඔයාලට තව දෙයක් කියලා දෙන්නම්. මේක ඉක්මනින් ඉක්මනින් කරගන්න පුළුවන්. මේ විදිහට රොටි ටික ඉක්මනටම තුනී කරගත්තාම මීළඟට ඔයාලට මේ ක්‍රමයට හැම එකටම ලුණු කොළ මිශ්‍රණයෙන් ටිකයි චීස් ටිකයි දාගෙන යන්න පුළුවන්. එකපාරම ඔයාලට මේ රොටි ටික සීල් කරලා ඊට පස්සේ තුනී කරගන්න පුළුවන්. මේ විදිහට බෝල හදලා තියාගත්තට පස්සේ ඔයාලට රොටි එක එක පුච්චන ගමන්ම අනිත් ඒවා තුනී කර කර රොටි ටික පුච්ච ගන්න පුළුවන්. පෑන් එක තියාගන්නකොට අනිවාර්යයෙන්ම අඩුම ගින්දරේ තියාගන්න. ඊට පස්සේ මම මේකට පොල් තෙල් ටිකක් දාලා ගා ගන්නවා. මේ විදිහට එක රොටියක් මන් දා ගන්නවා. රොටි ටික හදලත් ඔයාලා විනාඩි 5ක් විතර තියාගත්තොත් එහෙම රොටි හොඳට පිම්බිලා තියෙනවා. ඊට පස්සේ මේක පියනෙන් වහනවා.
ගානට ගින්දර තියාගත්ත නම් එක පැත්තක් පිච්චෙන්න විනාඩි දෙකක් හෝ තුනක වගේ ගානක් තමයි යන්නේ. විනාඩි තුනකින් මම මේක අනිත් පැත්ත හරවලා ආයෙත් පේනින් වහලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටකට දෙපැත්තම හොඳට පුච්ච ගන්න. ඒ රොටිය ලිපෙන් බාලා අනිත් රොටිය දාන්න කලින් ආයෙත් පොල් තෙල් ටිකක් පෑන් එකේ ගාලම තමයි රොටිය දාගන්න ඕනේ. ඒ විදිහට ඔක්කොම රොටි ටික පුච්චගත්තා. රොටි ටික දාගන්නකොට අනිවාර්යයෙන්ම මේ වගේ කම්බි රැක් එකක් උඩින් දාගන්න. එතකොට රොටි වල යටපැත්ත තෙත වෙන්නේ නැහැ. මේ රොටි වල මැදට චීස් එහෙම දාපු නිසා එක්කෙනෙකුට දෙකක් කන්නත් බෑ. දෙකක් කෑවෙත් හරිම අමාරුවෙන්. මේව මෙහෙමම තියලා පහවදා උදේට කන්නත් පුළුවන්. පහවදා උදේට ඔයාලට බබාට ඉස්කෝලේ ගෙනියන්න එහෙම නැත්නම් ඔෆිස් ගෙනියන්න අරගන්නත් පුළුවන්. හොඳ සොෆ්ට් එකට තියෙනවා. මම හිතන්නේ කෑම කඩයක් කරන කෙනෙකුටත් හොඳ අලුත් අදහසක් මේක. ඔයාලට මේකේ මැදට දාන දේවල් වෙනස් කරගන්නත් පුළුවන්. අලගෙඩියක් තම්බලා පොඩි කරලා ඒකට ලූණු ටිකක් ලියලා දාලා ඒ වගේ ගන්නත් පුළුවන්. හැමදේම හොඳින් විස්තර කරපු නිසා වීඩියෝ එක ටිකක් දිග වුණා. ඉතින් ඔයාලා කෑම එක හරියට හදා ගන්නවා නම් මට ගොඩක් සතුටුයි. මේක ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. ඒ වගේම මගේ නිරයිස් YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.